පුවත්ලාද සැනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ලෝක කුසලාන පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා එක් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස සේවය ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ පරිණත පුහුණුකරුවෙකු වන මහේල් ජයවර්ධනගේ සේවා කාලය අදින් නිමවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා. ලෝක කුසලානයේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ඩුබයි රාජ්‍යයේ පැවති ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ මහේර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකත්වය ලබා දුන්නා. කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිදු කළ මෙම උපදේශකත්වය පළමු වටේ තරග සඳහා පමණක් ලබා දෙන බව මහේල් ජයවර්ධන මීට පෙරද ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් මහේලගේ ගුරුහරුකම් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටේදී ඉතා ඉහළ දස්කම් දක්වමින් තරග දෙකක් ජයග්‍රහණය කරන විටත් සුපිරි කණ්ඩායම් 12 අතර පිවිසෙන්නට සුදුසුකම් සම්පූර්ණ කරගත්තා. මහේල කණ්ඩායමට ලබා දුන් සේවය පිළිබඳ අදහස් දක්වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් කියා සිටියේ ඔහු කළමනාකාරීත්වයේ සිටීම තමන්ට මහත් මානසික ශක්තියක් ගෙන දුන් සිදුවීමක් බවයි. එබෙන්ම තරගයේ රටාව අනුව අවශ්‍ය තීරණ ගන්වමින් පිතිකරු ලයිස්තුව සහ පන්දු යැවුමේ අනුපිළිවෙල වෙනස් කරමින් ඔහු ලබා දුන් මඟ පෙන්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් සාර්ථකත්වයට මහත් පිටුබලයක් වූ බවයි ඔවුන්ගේ අදහස. තරගාවලිය අතරතුර අදහස් දක්වූ නවක දඟ පන්දු යවන ක්‍රීඩක මතීෂ් තීක්ෂණ කියා සිටියේ මහේල් ජයවර්ධනගේ උපදේශන සේවාව ලෝක කුසලාන තරගාවලිය නිමවනතුරු ලබන්නට තිබුණා නම් එය මහත් ශක්තියක් සහ කණ්ඩායමට ආශිර්වාදයක් වනු ඇති බවටයි. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.